England tour of Sri Lanka live and exclusive on Sirius TV MTV1. Aibon ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක් දින ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ක්‍රියාත්මකයි. පළමු එක් දින තරගයේ වැසට සේදී ගියා. දෙවැනි තරගයේදී ඩක්වර්ත් ලූයිස් න්‍යාය මත ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගන්නවා එංගලන්ත කණ්ඩායම. තුන්වැනි තරගයේ හෙට දවසේදී පල්ලෙ කැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. අයිබෝන් හරි. දැන් ඒ අතර එංගලන්ත කණ්ඩායම පැත්තෙන් තව ආරංචියක් ලැබෙනවා. ලියම් ඩෝසන් ආබාධ තත්ත්වයකට මුහුණ දීලා කියලා. ඒ වෙනුවට ජෝ ඩෙන්ලිව කණ්ඩායමට කැඳවලා තිබෙනවා. ජෝ ඩෙන්ලි, ජෝසෆ්, ලියම් ඩෙන්ලි. ලියම් කැලේ කියාගෙත් තියෙනවා. ඔහු සහභාගී වීමට නියමිතයි තුන්වැනි එක් දින තරගය වෙනුවෙන්. දන්නේ ඔහුට අවස්ථාවක් ලැබෙයිද අන්තිම 11 දෙනාට කියලා. කෙසේවත් ඔහු තමයි සංචිතයට අලුතින් කැඳවා තියෙන්නේ. 2009 දී තමයි ඔහු අවසන් වතාවට එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් එක් දින තරගයකට සහභාගී වුණේ. ලසිත් මාලිංග ස්ලෝ බෝලර්. හරියට ස්ලෝ බෝලර්. ඔව්. සමහර කෙනෙක් මේ කියලා තිබුණලු ලසිත් මාලිංගට වේගෙන් බෝල් කරන්න බෑ. එහෙනම් ස්ලෝ බෝලේ දානවා කියලා. එහෙම නෙමෙයි. ලකුණු 44යි කඩලු 5යි. ලසිත් මාලිංග එක් දින තරගයකදී කඩලු 5ක් දවාගත්ත 8 වෙනි අවස්ථාව. ඒක තමයි විශේෂම අවස්ථාව වෙන්නේ. එතකොට මේ එක් දින තරගවලදී කඩලු 5 බැගින් ලබාගත් ක්‍රීඩකයෝ අතර අංක 1කේ වැඩිම කඩලු ප්‍රමාණයක් ඒ විදිහට දවාගත් ක්‍රීඩකයා තමයි වකා යූනිස්. අවස්ථා 13කදී කඩලු 5 බැගින් ලබාගෙන තිබෙනවා. ඊට පස්සේ මුරලි අවස්ථා 10කදී ලබාගෙන තිබෙනවා. මේ වකා යූනිස් කියවත් වෙන්නේ මෙහෙම නේද? ප්‍රශ්නාර්ථයක් හැටියට මේ තව දෙයක් තියෙනවා ලසිත් මාලිංගගේ T20 එක් දින තරග සහ ටෙස්ට් තරග මේ තරගාංශ තුනේදීම කඩලු 500 සීමාව ඉක්මවා යන්නට ලසිත් මාලිංග සමත් වුණා. මේ තරගාංශ තුනේදීම කඩලු 1000 සීමාව ඉක්මවා ගිය ක්‍රීඩකයෝ දෙන්නෙක් ඉන්නවා. කවුද? එක්කෙනෙක් තමයි මොරලි. මොරලි තමයි අංක 1 ඉන්නේ කඩලු 1347යි. දෙවෙනි තැන ෂේන් වෝන්ට කඩලු 1001යි. ඔය දේවල් තියෙනවා. මොකද හිතේ නේද තරගය ගැන? ඒක තරගය මෙහෙමයි තින් දැන් ඔය දිගින් දිගටම එංගලන්ත කණ්ඩායම කියන හරි ප්‍රබල කණ්ඩායම සැලසුම් තිබෙනවා. ඒගොල්ලෝ ටීවී එකෙන් බලලා පුහුණු කරන කවුරු හරි ලියා ගන්න. ඔව් එහෙම දේවල් තියෙනවා. එහෙම ගහන ෂොට් එක මම හිතන්නේ අඳිනවා කවුරු හරි පත්‍රවල අඳින කාටුන් වගේ අඳිනවා. ඔව් පරිගණක විශ්ලේෂකයෙක් ඉන්නවා. දැන් මම කියන්නේ ඔය එක එක සැලසුම් නම් මම වැඩක් නැහැ. අපි යන්න ඕනේ අපේ ඈත අතීතේ. ඒ ඈත අතීතයේ ක්‍රම අපි අමතක කරලා තිබෙනවා. මෙතන අද වෙද්දී ඒව අමතක කරලා තිබෙනවා. මොකද්ද ඔය කියන ක්‍රමේ? ඒන් ක්‍රමයක් අපිට අත්හදා බලන්න පුළුවන් ඉස්සර ටොස් එක දිනුවා. ඔව් අපි බැට් කරා. බැට් කරලා ඒගොල්ලන්ගේ අවස්ථාව එද්දී ඒගොල්ලෝ බැට් කරන්නේද්දී ඒගොල්ලන්ගේ අත අපි දෙන්නේ අපි යනු කියලා. එහෙම කරන්න බෑ මේ අන්තර්ජාතික තරඟ. පුළුවන් කියලා ඉන්දියට හැංගෙනවා. එතකොට පඳුරු රස්සෙන් හැංගෙනවා. අම්මගෙන් ඇහුවත් මේ කවුද මෙයා ඉන්නවද? නිකල් ඉන්නවද නෑ එයා නෑ. එහෙම කරන්න බෑ. එහෙම කරන්න බෑ. පුංචි කාලේ අපි එහෙමනේ කරේ. නෑ නෑ ඒවා මේ අත දෙන්නේ ඒව කරන්න පුළුවන් මේ සාමාන්‍යයෙන් මේ යාළුවොත් එක්ක සෙල්ලම් කරද්දි මේක අන්තර්ජාතික තරගයක්. කවුද කියන්නේ ඒව කරන්න බෑ කියලා මහත්තයෝ. ඒව කරන්න පුළුවන්. එහෙම තමයි රටක ජයග්‍රහණය වෙනුවෙන් ඕනම තීරණයක් ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. හරි හරි හරි. හෙට තරගෙදී අපි සිංහයින්ට ශ්‍රී ලංකා කණ්ඩායමට ජය ප්‍රාර්ථනා කරමු. බලමු මොකද වෙන්නේ කියලා. සිරස TV බලන්න, TV බාර බලන්න, සිරස FM අහන්න මේ තරගාවලිය සියලු තොරතුරු සජීවීව දැක ගන්නට, අහ ගන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට ජය වේවා. අපේ බලාපොරොත්තුව තිබුණා ලසිත් මාලිංග හෙට දවසේ. නේද?